ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරයේ බාර නොගැනීමට එංගලන්තයේ පෝල් ෆාබ්‍රිස් තීරණය කර ඇති බවට වාර්තා වෙනවා. ඒ තමන් දැනට රැඳී සිටින ප්‍රාන්ත කණ්ඩායම සමග තව දුරටත් රැඳී සිටීමේ අරමුණෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවයි විදේශ ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ. එම ප්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස පෝල් ෆාබ්‍රිස් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඊට පෙර ද අයිලන්ඩ් පුවත් පත වාර්තා කර තිබුණේ ලබන මාසයේ මැදදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය වැඩ බාර ගැනීමට නියමිත බවයි. ඒ එළඹෙන ඉන්දිය සංචාරයේ සිට වසර දෙකක කාලයක් සඳහා ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ ඇති බවත් ඒ අනුව එළඹෙන ඉන්දිය තරඟ සංචාරයේ සිට ශ්‍රී ලංකා නව ප්‍රධාන පුහුණුකරුවා පෝල් ෆාබ්‍රිස් වන බව එම පුවත්පත වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා ආයුධුම්පත් 30කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණද එම ආයුධුම්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රසාදයක් නැති බවයි වාර්තා වන්නේ. ඒ අනුවයි ප්‍රධාන පුහුණුකරු තනතුරු සඳහා ආයුධුම්පත් ඉදිරිපත් කර නොතිබූ එංගලන්තයේ පෝල් ෆාබ්‍රිස් අදාළ ධූරයට පත් කිරීම සඳහා මෙරට ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා සිදු කර ඇත්තේ 54 හැවිරිදි පෝල් ෆාබ්‍රිස් මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2014 වසරේදී 2020 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයගත්තේද ඔහුගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ. කෙසේ වෙතත් අනතුරුව ඔහු සිය දූර කාලයේ නිමා වීමට පෙරම අදිසියේ පුහුණුකාර ධූරය මග දමා එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස එක්වුවා. පෙබරවාරි මාස මුල පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය සඳහා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකි ආතර්ගේ වසර දෙකක ධූර කාලයෙන් පසුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහු එම ධූරයෙන් ඉවත් වූ අතර ඉන් අනතුරුවයි මෙම තනතුර පුරප්පාඩුනේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකාරු ධූරය ඉන්දියානු සංචාරයේදීත් විසඳා ගැනීමට හැකි වේදයි යම් අර්බුදයක් මතුවන බව පෙනී යනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.